ඉතින් යාළුවනේ දැන් මේ අපි රටකජු ටික බදින්න යන්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ රටකජු කියන එක. මේක තියෙනවා රටකජු ටික ඔය. දැන් අමු එකක් අමු වෙන්නම් කන්නත් බෑ. මේක අමු එක වල ඩ්‍රයි එක ගන්න. තෙල් එක නම් නෝමල් තෙල් එක ඔය. සන්ෆ්ලවර් ඔයිල් එක තමයි ගන්න. ඔය තියෙන චාර්ජර් එක පොඩ්ඩක් ඉතින් පරණයි තමයි. ඔය තියෙන්නේ ඕන් දැන් අපි මේක දැන් ලිප පත්තු කරමු. අම්මා පත්තු වුණා ලිප පත්තු වුණා. ලෙඩ යනවා හරි. දැන් එහෙමයි කලබල නොවී චාච්චිය පුඩ රත් වෙනකන් තියන්න ඕනේ. පුදුම වැඩේ කියන්නේ දැන් මේ මෙච්චර තෙල් තිබ්බට මෙච්චර දාන්නේ නැහැ. එන චූට්ටයි තමයි දාන්නේ. අන්තන් චුට්ටක් දාලා ඔක්කොම රටකජු ටික බදින්න තමයි යන්නේ. මේ 500ක් තියෙනවා මෙතන ග්‍රෑම් 500ක් වෙනවා මේ කිලෝ එකක් මම දැන් මේ කලින් ගෙනල්ලා මේ භාගයක් කාලා දැන් භාගයක් තියෙනවා දැන් ඒක බදින්න යන්නේ. ඔයාලට අද මම කියලා දෙන්නම් මෙච්චර මේ චූටි පොඩි තෙල් ටිකකින් කොහමද මේ මේක බදින්නේ කියන එක. ආ මේක නම් නැහැ මේක පරිප්පු තියෙන්නේ. තාච්චිය පොඩ්ඩ රත් වුණාට පස්සේ තෙල් ටික පොඩ්ඩක් දාගන්න තියෙන. ඔයාලා ගන්නකොට ගන්න පොඩ්ඩක් රටකජු ටික මේ වගේ තියෙනවා ටිකක් අතින් ගන්න තසින් ඇත්තටම අඩුයි බැදපු එක කඩෙන් ගන්නත් පුළුවන් ඇත්තට මේ වුණාට අර අපි දන්නේ නැහැ මොන තෙල් වලින්ද බැද්දේ සහ ඒක කොච්චරද තියෙන තෙල් ප්‍රමාණය මොකද රටකජු වල ඇත්තටම අඩංගු වෙන්නේ තෙල් ඒ හින්දා මේ අපි මගේ යාළුවා බැද ගන්න එක හොඳයි කියලා හිතුණා මේ කරන වැඩක් මේක. ඉතින් මම යාළුවට කියලා දෙන්න ඕනේ හින්ද අපි දැන් බලමු තාච්චි රත් වෙලාද කියලා. අල්ලන්න බැ රත් වෙලා. මම තෙල් ටික දානවා ඈ. ආ ඔච්චරයි දාන්නේ. ඕ ඔච්චරයි දාන්නේ තෙල්. තෙල් කිව්වට තෙල් තෙල් නෑ. තෙල් ටික ඔක්කොම ඔච්චරයි දාන්නේ. දාලා සේප් එකේ පොඩ්ඩක් හැමතරම සාච්චිය පොඩ්ඩක් ගා ගන්න ඔය. लिप मे वेडे अनकांट उचावे फोटाकर गिंदर सर वेडी के लिए गाणकना गिंदर सर वे तिविचावे අනිවාර්යයෙන්ම මේ වෙන්න ඕන දේ තමයි මේ මේ කර අපි මේ වහලා තියන්න ඕනේ. තැම්බෙන්න නැත්තම් තැම්බෙන්නේ නැහනේ. අර ඉස්සර නම් ඉතින් වැලි දැම්මා වැලි දාලා බදිනවා නම් මන කියනවා. මේ වගේ මේකට හරියන සෙට් එකක් පියනකින් සාමාන්‍යයෙන් අතුලට ඉතින් අපි ඉතින් චාර්ජර් එක ගත්තම චාර්ජර් හරියන මේකකුත් ඉතින් අත්තරම ඉතින් තියෙනවානේ. ඒ හින්දා ඒකම ගන්න ඔයාලත්. හරි. සාමාන්‍ය මේක දැන් හොඳට හීට් වුණාට පස්සේ රට කජු ටික ඔක්කොම දාන්න තමයි තියෙන්නේ. අපි එනම් දැන් මේ රට කජු ටික දාමු. රට කජු කොහෙ හිටියද දන්නේ නැහැ. සද්දයක් බද්දයක් කිසිම දෙයක් නැහැ ඒක අවුලක් ගන්න එපා. ඔක්කොම ටික දාන්න. වැඩි කියලා හිතනවා නම් අවුලක් නැහැ ඒක මොනවත් වෙන්නේ නැහැ. මන්න මේක දැන් හොඳ නැහැ හොඳ ඒවා තියෙනවද නරක වෙච්චට තියෙනවා කියලා මම මොනවද බැලුවක් කන්නේ ඔක්කොම තමයි මේක සාමාන්‍යයෙන් බඩු හොදයි හරිනේ අරගෙන සාමාන්‍යයෙන් වතුර නැති හැන්දක් ඉතින් ගන්න ඕනේ වැඩේට ඒක තමයි ඉතින් කරන්න අමාරු වැඩේ වතුර පොඩ්ඩක් අඩු හැන්දක් වරගෙන වතුර තියෙන චිටක් යාලුවනේ අපිට පීදලා ගන්න අරගෙන පොඩ්ඩක් මේක සේප් එකේ अब पड़ी बीट कहना वाला पुड पुड मे गागंड वाला पेन रटकाजूल तेल टीका पुड गेवना ये अति आई गबर तेल कर विनक बदिंड आर मे किसी हकना ओ अति अरे भूमि अंड दिंड अरे मेक वहल तीयन नूने राइट वहालती अंडोने अब मेक मे वहालती है मेक हीटे दीर तीन मेकें अब है सामान्य अट्ट अट्ट अट्टा पुपुरना इन अन तरह तक मारे पुपुरा पड़ा कना यह मुझे वेदगात्मे मैं पीएन वहालती है मेक हदीन जल हास्पिटल की तीन मैंने ताम तीन तिब सामान्य विना बाकी जल हास्पिटल की हेदन एट का पीहेदा अंकर मूड यार जब तरह गेसा वेदी ඔක්කොම ටික යනවා ඒ විදිහට
වතුර ටික අයින් කරලා තමයි හදන්න ඕනේ. රයිට්. අපි නම් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. රැදිලා ඉන්න එකම කියන්න ඕනේ මේ විශේෂයෙන් මොකද්ද මේ ඔන්න ඔයse මේ subscribe එක මේ දාලා තියෙන කට්ටිය පොඩ්ඩක් ඉන්නවනම් බලලා මේ ඔය දාලා ප්‍රති කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් බලලා මේක ඔක subscribe එක දාගෙන යන්න. දාන කට්ටිය අනිවාර්යෙන් comment එකක් දාන්න. අපිත් යන වචින් අනිවාර්යෙන් මෙන්න තු ඉන්න. හරි. ඉතින් රට කජු ටික වැදෙනවා. මේක මේ අපි දැන් මේ රට කජු ටික මේ මොනවටද කන්නේ කියනවනම් අතන මොනවද මේක මෝලට හොදයි නෑ මොකද්ද සෝරි එහෙම නෙමෙයි මොකද්ද මේක තියන් තියනවා අපිට ගන්න කැල්සියම් යකඩ විටමින් අනමන හැමදේම මේ රට කජු වල තියෙනවා අනිත් එක ඉතින් ගොඩක් නැචරල් ෆුඩ් එකක් මේක ගොඩක් මණික රසයි නැත්නම් ඉතින් අපි වෙළඳ පොලෙන් ග්‍රෑම් 100ක් ගන්නකොට සාමාන්‍ය ලොකු මිලක් වෙනවා ඒනට රට කජු මේ වගේ ඩ්‍රයි එකෙන් අපිට කිලෝ එකක් ගන්න පුළුවන් අඩු ගන්නට ඒකයි इत यालोने विनाडी पहाक वगे तमाय गिये टट्टक गाला पुपुरनवा क्यों वगे मैं वाला पेना मेक दें दरना यंतन चुट्टा जलो आस पहजल तीनवा मोड़ी रामा ने हीट टेट तीनवा इतिं रट्टा काजुट टिक रनवान पाट वेला खार वेला ने मनु आते हैं अवला केला ने ने पोड़ा के फिरलन दी ने चुट्टा के रत्तला वगे पेना दें वाला पेना दें मैं रट्टा काजु वाला तेल तीनवा ते रट्टा काजु वाला तेल रत्ते ने मुझे रट्टा काजु लिंग एलियट नो यहीं दा अपिटा मेक महाल को तेला कोने वेन ने දැක්කනේ දැන් මේක අපි දැන් ග්‍රෑම් 500කට යන පොඩක් අඩු වෙටි එනකොට මේක අපි අර තෙල් චුට්ටකින් තමයි බදින්නේ මේ විදිහට හොදට බද ගන්න පුළුවන් ගෙදරදීම කර ගන්නත් පුළුවන් දැන් මේක බදින ගම බදින්න ලේසි වෙන්න මේක රට කජු වලට මේ කොහොමද මේ අහු වෙන්නේ අල්ලල හිටින්නේ නැහැ ලුණු එක මේ අද මගේ නම් ලුණු එක ඉවරයි මේ යාළුවෙක් ලුණු එකක් තමයි ගන්න ඉතින් ඔය अभी लून टिका दाणा थी अरे लून टिका दाँड भाई तू मुका दाना मैं लून वैडी ना खेले अवला के ना मैं ओखम टिके अभी तक शुद्ध करना पड़े मेरे को आना लून टिका पड़ा दाल चेजी अर बेदेन ले सी वे अरे ताम मेक कन्न ताम सुन दाम हीट यूर ताम मेक हो तेमें तेमुना ताम अपट दाम मेक तांबल मेक हूद निमेंट तीला शुद्ध कल कोई दागत मस एक्ना पुड़ो आना मना पुस् रहा आने किसीम रहा रहा विना हूद तीयन रईट कलवंकर आई पुड बहुत दिव इत यालोने मगे यालो पेन मैं रटका जुटे बहुत पोड़ी 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 तेल टिकाकिंग रटका पंजी एक्की तुरा बदीन बदीनवा अगड़े हर में गुड़क में एक पत्ते गुड़क में गाना ताड़ यानी कि मास एक्की तुरा खाना पुलवा मैं कदी मांग करना क्रम या क्रीम वाला केल जन्नो उनके लिए हितुना एक ही मैं काफी जन्नो के रुए वेडे यानवा के पी जीरे में हीट नवा दीपो में तना जी एन्ने तव टिक आवा पोडाई वेडे गाने अरे इन गवा अरे मैं अरे एट से तीन अट्ठे की बदन हिंदो मैं पोडा मेक पोडा कल वंकर समहार पेना पोटा कलवेला तीन अने कलवेला दिपड़ दें इक अवल किसम अवल किसी अवल किन्ना मैं दीर मेहम तीन वाला पेन समहार इका पेना मेवीर मेवीर पोट ब्रोकन नैनो अरे मेक गति पोट कैरनावागे ओपन नैनो ओपन ओपन अब हर मेकमेंट मे क्लीन करें फूल मेक पोत मैं करें फूल मेवीर हदल कत्ता अभी दंड आने के बेदगात्म दीता अभी दंड मेक मुन मुन तेला बेदी इक भावितर पुतल देग तत्न बेदगत्ना अरे दीदी किसी भयक कंडपूल चलना दुन के अल्लुकना अंत गुड़ा मुझे मोलेट चोदा विशेष मट
පොඩ්ඩක් ෂේප් එක වහලා තියෙනවා. දැන් මේ විදිහට තමයි වැඩේ යන්නේ. අව ඔයාලා දැන් කලින් දැක්ක මේ ලිපේ කොහොමද හීට් එක දෙන්නේ? සාමාන්‍යයෙන් අඩුම කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි හීට් එකක් තිබ්බට ගැටලුවක් වෙන්නේ නැහැ. හොදේ. මේ ඊළඟ පාරේ මොනොත් වැඩේ කියන්නේ මම පුළුවන් වුණොත් කට්ටිය ඉල්ලුවොත් මම මේ පරිප්පු බදින හැටිත් කියලා දෙන්නා හරි. පරිප්පු බදින හැටි දැන් ඔයාලට මේ වගේ දේවල් රට කජු පොඩ්ඩක් බදලා පරිප්පු ටික බදලා පොඩ්ඩක් කලව මත් දාලා තව උකට තව මොන හරි යට දා තියෙනවා නම් අපි කන බොන ඒ ටිකක් දාලා ඔයාලට වන්න පොඩි ව්‍යාපාරයක් වුණා පටන් ගන්න පුළුවන් කරන්න පුළුවන්. ඇට පුපුරන සද්ද ඇහෙනවා. ඇත්තටම ඉතින් 20යි 20යි 21 ලෝ බජට් එකක් හැටියටත් ඉතින් මේක ගන්න පුළුවන්. අපි රටකජු ටික රටකජු අපි කවුරු කනවා ඉතින් කවුරුත් ආසම කෑමක් මේක කෑවට අගුණයක් නෑ. ඇත්තටම කන දනමට ගුණයි. හරිද හරිද සතෙක් මරලා ගන්න යකඩ ටිකට ප්‍රෝටීන් ටිකට වැඩිය මේක අපිට කාපම අපිට ගොඩක් මේක ඇත්තටම නැචුරල් එකට නැචුරල් මේ දේ නැචුරල්. හරිද මේ තමයි ඕනේ. දැක්කද කල් දැන් පොඩ්ඩ ජලවාස් පැදිලා මේ මේ වතුර ටික අපා වැටෙන්න තියන්න එපා. පොඩ මේ විදිහට ගසලා ගන්න. මං කලින් කිව්වා දැන් මේ විදිහට පොඩ කොලා ගසලා ගන්න පියන. හරිද? ගසලා පියන අරගෙන මේ අර හැන්ද තමයි ප්‍රශ්නේ. දැන් හැන්ද සිප් අර හැන්ද තියෙනවා. හැන්දෙන් පොඩ්ඩ ෂේප් එකේ ඔය මේ පැත්ත මේ පැත්ත දානවා දැන්. දැන් ඔයාලට පේනද වෙනදට වගේ නේ පොඩ බ්‍රවුන් වීගෙන එනවා. දැන් වැඩේ මේක දැන් බෙදීගෙන එනවා. රයිට්. වැඩි වෙලා නැහැ. දැන් මේක දැන් අපි දැන් හිතමු අපි දැන් අපි හිතමු දැන් මේකත් දැන් බැදිලා තියි කියලා. දැන් කාල බැලුවොත් එමෙ ඇත්තටම මේක මේ රබර් වගේ තමයි ඇත්තටම හැපෙන්නේ. ඒ කියන්නේ මේක නිමෙන්න ඕනේ. නිමුණට පස්සේ මේකට තව ලුණු චූටක් වගේ දාලා හොඳට අතින් මෙහෙම ඒ පැත්ත මේ පැත්ත හොඳට අතින් මම පොඩි කරලා මම ඔයාලට පෙන්නන්න ඔක්කොම වැඩ සිද්ධිය මේක පෙන්නන්නම් වැඩේ කොහොමද වෙන්නේ කියන එක. හරිද මේ වගේ වැද ගන්න පුළුවන්. එතකොට බලන්න තෙල් පොඩ්ඩයි. හරිද? එතකොට අපිට මේ තෙල ඉතින් මේ තෙල් ටික සම්පූර්ණයෙන් මේකටම යනවා. අන්තිමට මේ රටකසු ටික ක්ලීන් වෙද්දි මේ තෙල් ටික ආපහු එහෙම අයින් වෙලා යනවා. එතකොට මේ අර පොඩ්ඩක් පොඩි මේකක් තමයි තියෙන්නේ. ඒක අගුණයක් නෑ ඇත්තටම. හරිද? ඉතින් ඔයාලට එක බිස්නස් එකක් ඇතිවෙනවා පටන් ගන්න පුළුවන්. මේ පටන් ගන්න කටිය අනුවාද පොඩ්ඩක් මට කමෙන්ට් එකක් දාන්න එච්චරයි. මේක තමයි අපේ කිචන් එකේ පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් අවුල් ඇති පොඩ්ඩක් ගණන් ගන්න ඒවා. මේක තමයි දැන් ආය පොඩි ස්ටෙප් ඇත්තෙල ආය පොඩි දෙකින් මේක අපි මට කැමරාව පොඩ්ඩක් අද උඩ අවුල්ද මන් දන්නේ. මොකද අර මේ අර ලිපිය පොඩ අර හීට් එක වැඩි හින්දා චුට්ටක් අර හැමතිස්සෙම චුට්ටක් බලලා මේක පොඩ ඒ පැත්ත මේ පැත්ත පෙරලා ගන්න තරමට හොඳයි ඈ. මම නම් දැන් මේ මනම් මනම් මයික් අරගෙන එල්ලන් ඉන්න හින්දා මේක දැන් උඩ දාන්න නැත්නම් මම උඩ දාලා ගන්නවා සොස් ගාලා. පුළුවන් මේ දැම් කරන්න බෑ වැඩේ එක. දැන් සමහර ඇට සබ් පොඩක් අහරෙන් මේ පොඩක් කළු වෙලා වැඩිත් වගේ. එනකොට මේක ඇටේ සුද්ධ කරලා දෙද්දි ගන්න තියෙනවා ඈ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය 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 හොඳටම තියෙනවා. දැක්ක රටකජු ගන්නකොට පොඩ්ඩක් බලලා ගන්න හොදේ අලුත් ඒවා. හරිද? හරි රටකජු අපි ලංකාවේ සාමාන්‍ය වවුන පැතිත් තියෙනවා. දැන් ඒවයි ගත්ත කරීම ගන්න පුළුවන් අඩුවට. අරගෙන ඇවිල්ලා මේකට මිරිස් කුළු ටික ලුණු කුළු ටික දාලා ගත්තම ඉතින් ඇත්තම කෝල්ටි. අපිටම හදා ගන්න පුළුවන්. ඉතින් මේ රටකජු ටික බෙදන ගමන් මගේ රත්තරන් යාළු ටික පොඩ්ඩක් අහන්න මේ තියෙන මොන හරි දෙයක් කමෙන්ට් එකක් දාගෙන යන්න මොන හරි ඕන දෙයක් තියෙනවා නම් අහන්න. ඇත්තටම මේක ඉතින් අර මේකත් ඇත්තටම මම අර මේ සෝෂල් එකේ අර ඇත්තටම කියනවා අපිට අපිට ඕන කරන දේ දැන් මේ වගේ එකක් හදලා තියාගත්තාම මුළු මාසයක් අපිට කන්න පුළුවන්. අන්න ඒකයි මම කියන්නේ. හරිද? බාස්කට් එකකට දාලා තියෙනවා දරුවෙක් වුණා කනවා. හරිද? කන්න කන්න හොඳයි මේක. අර ගොඩක් කට්ටිය මගේ යාළුවෝ ගොඩක් කට්ටිය කිව්වා දැන් මං කියන දේ කිසිම දෙයක් පෑදෙලිත් නෑ, හෙන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ, මේමයි කියලා. ඉතින් දැන් මේ මයික් එකක් ගත්තා දැන් මේ දහදුක් විදිහ මේ වයර් ටික අත්තේ මේක මේ බඩ වැලවාගේ මේක පට්ට දිගයි. හරිද? මේක පට්ට දිගයි.
මට ගහගන්න දැනකුත් නැහැ. මන් දන්නේ නැහැ මේක බලන්න ඔයා කට්ටිය මේ ගොඩක් මඩ කට්ටිය කියන වොයිස් එක හරිය නැහැ, පැහැදිලි නැහැ, කේසි දෙයක් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හරිද? මේ හින්දා මේ සජුට්ට කෝක වාක්ක පොඩ්ඩක් වේග අඩු කරන්න, එහෙම නැත්නම් පොඩ්ඩක් හරියට හරියකට කියන්න. මේ ගොඩක් තිබ්බ, දැන් පොඩ්ඩක් මට කියන්න යන්න ඕනේ. දැන් මේ මේ මේක එකක් ඉල්ල ගත්තා මම. පොඩ බලන්න, පොඩ බලලා හරිනම් මට පොඩ්ඩක් හරිය කියලා කියන්න. දැන් පේනවා ඇති මේ වතුර පොඩ්ඩක් හැදිගෙන යනවා නේද? කොයි මාළු හැදුවත් එනවා. දැන් මේක විතරක් නෙමෙයි, අරුමයක් නෙමෙයි. මේක පොඩක් අපි ගසලා මොකද වතුරට ගහපුවා වැටුණොත් එහෙම පොඩ්ඩක් අර මේක වෙන්නේ නැහැ. මේ කයි වාරු ගහ හිටිය රට කඳුර ටික බැදලා වැටිද මන් දන්නේ නැහැ, කළු වෙනවා. නෑ ඒක ගාණක් නෑ ඇත්තටම. හරිද? දැන් තමයි යාළුවනේ මේ ගාණට වැඩේ වෙලා තියෙනවා. හැබැයි ඇට ටික අර තැම්බෙන ගමන් මේ තැම්බෙනවා, අර බෙදෙන ගමන් තැම්බෙනවා. එතකොට තමයි මේක කොල්ටි, මේක කොල්ටිම එන්නේ. ඔය පේනවා, පේන්නේ නැතුව අම්බුරුවට පේනවා, පේනවා කරම පේන්නේ නැතුව ඇති. හරි හරි හරි. ආයි පොඩ්ඩක් වහලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කරවෙන්න වගේ ඇවිල්ලා හින්දා මං චා චූට්ට මේක දැන් ගින්දර පොඩ්ඩක් අඩු කරනවා. ඔය අඩු කරනවා. ආ දැක්ක දැක්ක දැක්කද? කියන්නේ පේන්නේ නැහැ ඔයාලට, මං පෙන්නන්නම් ඒක. ඊට පස්සේ මේක දැන් බැදුනට පස්සේ මේ මූඩියට වතුර වාෂ්ප දල වාෂ්ප එක හැදෙන හින්ද හරියට අහගන්න ඉතින් කතාව. ඉතින් බොරුවට ආයි හදන්න ගත්තා පස්සේ හදා ගන්න බෑ ඔයාලට. හරිද? මේක දැන් මේ මූඩිය තියෙනවා, මේ මූඩිය තමයි වැඩේ තියෙන්නේ. හරිද? දැන් මේක අපි දැන් මේ මේක තැම්බිලා ඉවරන පස්සේ මේක මේ ලිප ඕෆ් කරාට පස්සේ මේක චූටි කවුලුවක් අපි ඇරලා තමයි තියෙන්නේ. මම කතාවලට පෙන්නන්න තා චූටම් මේක බැදිච්චා වයි, ඔහොම ගියා වයි. මේක මයික් එක තමයි කේස් එක, මේක එකක් ගෙනාවා. ඉතින් දැන් මේක මේ දික වැඩි කොහෙ දාන්නද කියලා මට තේරෙන්නේ නැහැ. දන්න යාළුවෙක් ඉන්නවා මට පොඩ්ඩක් පොඩ්ඩක් කියලා දෙන්න. දික වැඩි ඒක මට. අනිවාර්යෙන්ම 2022 ඇත්තරම අවුරුද්ද ගැන කියනවනම් ඉතින් හොඳයි. අපිට ඇත්තරම මේකක් නෑ, ඇත්තරම හොඳ අවුරුද්දක් එන්නේ. ඉතින් අපි අපි දැමයි ඉතින් හැම එන හැම අවුරුද්දම අපි දැනගන්න ඕනේ මේ සුබ අලුත් අවුරුද්ද කියලා. රයිට්? අපි දැනගන්න ඕනේ ඒක සුබ කරගන්න. රයිට්? අපි දැනගන්න. හරිද? හොද නැති දෙයක් අපි ඒක හොද අතර හරව ගන්න අපි දැනගන්න. හරි? දැන් මම මේක ගත්තා, මේක මට ගහන්න බෑ ගත්තර. මේක ඔක්කොම බෑග්‍රවුන්ඩ් එකේ ඔක්කොම අප්සෙට් වෙලා තියෙනවා. යාළුවන්ට ඔක්කොම අප්සෙට් වෙනවද දන්නෙත් නෑ. තව පාරක් බලමු. රයිට් නෙමෙයි. වැඩේ වෙලා තියෙන්නේ දැන්. බ්‍රැක් එක දැන් මේ බ්‍රවුන් වෙලා තියෙනවා. දැන් මේක දැන් චාච්චිත් හීට් එක තියෙනවා. දැන් රටකජුලත් හීට් එක තියෙනවා. දැන් මේ හීට් එකට හීට් එක සෙට් වෙලා දැන් මේක තව තැම්බෙනවා. හරිද? ඒ හින්දා අපි දැන් මේකේ ලිප ඕෆ් කරනවා. රයිට්? ඕෆ් කරලා හැන්ද පැත්තකින් තියලා දැන් තමයි අර වැඩේ කරන්නේ. ඕ. හරිද? දැන් මේක මික්ස් කරලානේ තියෙන්නේ. හොඳට බේන් චූට්ටක් ඔය පේනවද? ඉන්න මම පෙන්නන්න. මේක හරියටම පෙන්නන්න මගේ යාළුවන්ට. ඉතින් මේ යාළුවන්ට පේනවා මේක රස්සන දැන් මෙහෙම බැදිලා තියෙනවා. මේක මේ විදිහට මෙහෙම හොඳට පොඩි කරගන්න තියෙන්නේ. අයි ගේමක් නැතුව සුද්ධ වෙලා එනවා ඈ. බලන්න. දැක්ක. දැක්ක. දැන් කන්න පුළුවන් ඈ. දැන් කන්න පුළුවන්. රබර් වගේත් නැහැ, මුකුත් නැහැ. නියම රහට තියෙනවා. ඔයත් හදලා ගන්න එනං. හරි? වැඩි වෙලා වන්නේ නැහැ මරලා. මට කරවන්න තියෙනවා. අපි යන ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනවා. කරමු, ජය වේවා. ලගිලා.